රැකියාව විදියට මොකද්ද කරන්නේ? මම හිතනවා මේක රැකියාව කියන එක එහෙම කියන්න ලැජ්ජ නැහැ. නෑ, අතරම ඉතින් අපි කරන කරන්නේ නැත්තම් අපි කරන රැකියාව ගැන මොකක් වුණත් අපි ලැජ්ජ වෙන්න ඕනේ නෑනේ. වෙන්න ඕනේ නෑනේ. අතන මම මේෂන් වැඩ කරන්නේ. दिलशान उन्न देवनी वाता हम बुना इतने ट्रैवलिंग आरा यूट्यूब नालिका आवें दिलशान ना आई बोंगल बिलगान दिलशान अभी माहिदान ने हुंदा आरंभ गत तो थोंदा वागे है किया आवें इतने मागे यूट्यूब नालिका ट्रैवलिंग आरा उन्न हिता नवस्ता आसाई गोडाक मम मे कवि कलावेट सवियक वेन्न हितुवा मगे मऊबिमट यट यन दहम मतु करमिन अद हेडट हितिवन कविये पद गलपमि अद हेडट ट्रैवलिंग एरा අද දිනයේදී හමු වෙනවා එනිසා අපි දෙපළ අද දින මෙහි එනවා වැඩසටහනක් සඳහා අද එක් වෙනවා සිව්පද කවිය අද දින ගලපනවා අම්බලංගොඩ වගේ ප්‍රති දුර පළාත්වල වගේ තමයි ඉතලට පොඩ්ඩක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් නැහැයි බෑයි කියන්නේ නැතුව ඉතින් ඒවලට අනිවාර්යෙන් සහභාගී වෙනවා. මුදල කය කරනවද? සාමාන්‍යයෙන් දැන් අද රට යන හැටියට සාමාන්‍යයෙන් අපි විරිඳු කියන්නේ තොරණක වගේ එහෙම එහෙම මුදලක් කියන්නේ එහෙම අය කරනවා. වැඩි වේලාවක් වැඩි දවස් වැඩි දවස් වාරයක් ඒ කියන්නේ දැන් අපි හතට පටන් ගත්තොත් ඒ කියන්නේ ටයිම් එකක් නැහැ අතරම කියනවා නේද ඒ කියන්නේ කොපමණ ටයිම් එකක්ද අපි තෝරන්න වාගේ නේ දැන් සාමාන්‍ය අපි කයි බණක් කියනවා නම් සාමාන්‍ය විනාඩි 45ක වගේ කයි බණක් අපි ටාගට් කරාට අපිට තෝරනක ගිහිල්ලා මේ වෙනකොට ඉවර කරන්න ඕන කියලා ටාගට් කරන්න මාරු ඉතින් ඒක නිසා අපිට සාමාන්‍ය අර අඩුම දවස් 7ක් වගේ එහෙම අර තනියම එහෙම අර වැඩ කරන්න වෙලන කාලය තියෙනවා ඒ ගාව කාලාට ඉතින් අර අතරම අර උගුර ලේ රහ වෙනකන් ඉතින් කියලා කියලාම ඒ කියන්නේ අර ගානක් ගිහිල්ලා ගානක් කියන්න නැතුව ඒ කියන්නේ අමාරුයි ඒ වගේ කැපකිරීමක් ගන්නනේ හද දත්තේ ඒ වගේම තමයි අතරම මම මතක් කරන්න ඕනේ මේ දැන් ඒ වගේම මේ කයි බණ දැන් කයි බණ මම කරාට මම අදටත් ඉදිරියටත් මම සාමාන්‍යයෙන් ගාන පොරොන්දු වෙන්නේ නැහැ පොරොන්දු වෙන්නේ නැහැ කියන්නේ සාමාන්‍යයෙන් මේක මට මිනිසුන්ට දෙන්න පුළුවන් දා මට මිනිසුන්ට මේකෙන් මට ආදර්ශයක් දෙන්න පුළුවන් දා ඒ කියන්නේ අහන අයගේ ගෙදර අයගේ සාමාන්‍ය හොයි පන්සලේ වේවා ඒ කියන්නේ එයාලගේ සතුටින් එයාලා කැමැත්තෙන් මට උදව් කර ඉදෙනවා නම් අනිවාර්ය මම ඒක බාර ගන්නවා මේ එහෙම නැතුව ඒ කියන්නේ ගානක් මුදල්ම බලාගෙන කරන දෙයක් නෙවෙයි මේ කයිබන ඒක තමයි මම හිතන්නේ තරුණෙක් විදියට ඒ වචන පද පෙළ ටිකට ඇත්තම ගෞරවාන්විතව ඇත්තම ස්තුතිය කියන්න ඕනේ මොකද මේ අද හැමෝම සල්ලි බලාගෙන පස්සේ දුවන කාලේ තරුණෙක් විදියට මේ දේවල් මේ විදියට කරන එක ගැන ඉතින් ඒ හින්දාම තමයි මට තෝරුනේ ඔයත් එක වචනයක් දෙයක් කතා කරන්න ඔයා අදාගිනම කරන මේ රැකියාව විදියට මොකද කරන්නේ මම හිතන්නේ මේ රැකියාව කියන්නේ ඉතින් එහෙම කියන්න ලැජ්ජෙනු නෑ අතරම අපි කරන කරන්නේ නැත්තම් අපි කරන රැකියාව ගැන මොකක් වුණත් අපි ලැජ්ජ වෙන්න ඕනේ නෑනේ වෙන්න ඕනේ නෑනේ අතන මම මේෂන් වැඩ කරන්නේ මේෂන් වැඩේ වගේම වයරින් වැඩ ඒ දෙකම කරනවා මොකද ඒ දෙකම කරන අතරතුර තමයි මේ දේවලුත් කරන්නේ මම කරන අතරතුරේ තමයි මේ දේත් මම කරගෙන යන්නේ ඒ කියන්නේ මට තියෙන නිදහස ඒ කියන්නේ මට ඒ කියන්නේ අර තනියම වැඩ කරනකොට කියන්නේ නිදහස තියෙනවා මට ඒ කියන්නේ මට ඉදවල කරන්න ඒ කියන්නේ ඒ නිසා මම ඉතින් මේ දේත් කරගෙන මේ දහම පැත්තෙන් මේකත් මම කරගෙන මේ ඉතින් අනිවාර්යෙන් ජොබ් එකක් කරන්න ඕනේ නැත්නම් අද කාලේ ජීවත් වෙන අමාරුයි මේ මට මේකෙම මොන සල්ලි හම්බ කරන්න බැහැ මට ඇත්ත මේ ඉතින් ඒ නිසා මේෂන් වැඩ සහ වයරින් වැඩ මේ දෙක තමයි මම ජොබ් එක විදිහට කරන්නේ
අමතරව ඉතින් ඔය කයි බන විරුඳු ඒ වගේ වැඩ තමයි කරන්නේ වැඩ ගන්න ඉතින් මම හිතන්නේ තව කවි බන කියලම ඉතුරු ටිකට යමුනේ සසරේ ගමන බාදක බැමි බවද පේනේ ඒකයි උතුම් දහමක් ළඟ නතර උනේ ඒගෙන කවි කරන්නට අද මෙතන දිනේ මට අවසරයි මගේ බුදුහා මුදුරුවනි මම දැන් පන්සලක තේනවැදි චෛත්‍යයක් තියෙනවා යන තරප්පු වේලී ඉඳගෙන පඩි වේලී ඉඳගෙන මේ කතාව කරන්නේ ඉතින් ඇත්තටම දක්ෂතාවයේ තියෙන තරුණෙක් ඉතින් අපි උදව් කරන්න මගේ විශේෂම බලාපොරොත්තු උනේ මේ වගේ තරුණයන්ට මේ වගේ තරුණ දහස් ගණන් අපේ රටේ ඉන්න දක්ෂතා විවිධ දක්ෂතාවයේ තියෙන අක්කලා අයියලා මල්ලිලා නංගිලා ඉන්න මම හිතන්නේ මේ වගේ අයට උදව්වක් කරන එක තමයි මේ අයට අතහිත දෙන එක තමයි කරන්න ඕනම දේ ලැජ්ජාවක් වෙන්නේ නැතුව තමන්ගේ රැකියාව ගැන කතා කරලා ඊට අමතරව කරන මේ තමන්ගේ උපතින් ගෙන ආපු දක්ෂතාවය ඉස්මතු කරපු මල්ලි කෙනෙක් මේ වීඩියෝ ඔබ නරඹනවා නම් මම හිතන්නේ මේ අක්ණයට මෙයාගේ මේ කරන මේ දක්ෂතාවයට අතීත දෙන්න පුළුවන් නම් ඉතින් ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේ මගේ නාලිකාව බලන ඕගොල්ලන්ගේ ඉතින් සැබෑම දක්ෂයෙක් ඔයාට කතා කරන්න ඕනුනොත් ඒ කියන්නේ මොකක් හරි වැඩසටහනකට ආරාධනා කරන්න ඕනුනොත් ඔයා කොහොමද කන්ටැක්ට් කරගන්නේ? ඔයා කන්ටැක්ට් නම්බර් එකක් තියෙනවද? ඔව් කන්ටැක්ට්. අපි පොඩ්ඩක් කියමු නේද කැමරාවට ඇහෙන්න. 076 27 90 154. නැවතත් කියන්න. 076 27 90 154. ඔව්. තුවිලී සිතෙහි නිබන්ද ඇති කරගන්න. සම්මා සංකප්පදහම් ලෝවේහි සරන්න එවිට ඔබට නොසිතේමයි වෛර කරන්න බුදු හිමියනි ඒ කරුණම යලිඳු දෙසන්න සත් වග වෙත මෙත් පතුරන සිතුවිලි වේවා පත්වන දුකකදී එක් වන අය හමු වේවා වෛර ක්‍රෝධ ඉරිසියාව සිත් පිනුවේවා ලෝතුරු හිමි දෙසුදාහමින් ලොවම නිවේවා ලෝතුරු හිමි දෙසුදාහමින් ලොවම නිවේවා ලෝතුරු හිමි දෙසුදාහමින් ලොවම නිවේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි.